අයිබවන් සුබදසනක් නිරෝගී මත් දවසක් ප්‍රාර්ථනා කරනවාද 24 වෙනිදා බදාදා දිනය ගෙවමින් පවතින්නේ පෙබරවාරි මාසයේ 2021 වර්ෂයේ අර දවස පමණක් නොවේ එළඹෙන සෑම දවසක්ම ඔබේ ජීවිතයට ඔබ ප්‍රාර්ථනා කරන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ළඟා වෙන දවසක් සතියක් බවට පත්වන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. අද ප්‍රාර්ථනා කරන්නේ තේදී. මේ ආරම්භ කරන්නේ ඒ ප්‍රාර්ථනියත් සමගින් පත්තරේ විස්තරේ. අද සිනාමුසු මොහොනේ උදෑසන ඔබ හමුවන්නට ඕන වුණාට ඔබත් එක්ක බොහොම සිනාමුසු මොහොනින් කතා කරන්න ඕන වුණාට උදෑසන වෙලාව නිසා අද ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බලද්දී අපි ඉන්නේ මේ වගේ රටකද අපි ජීවත් වෙන්නේ මේ වගේ රටකද අපි මේ වගේ පාලකයන් යටතේ ජීවත් වුණාද කියන එක පිළිබඳව ලොකු දුකක් ඇති වෙනවා හිතට. අද හැම ජාතික පුවත්පතකම ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන්නට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ අඩංගු වෙච්ච දේවල්. මේ රටේ අපි අපගේ පරමාධිපත්‍ය බලය ඡන්දය පාවිච්චි කරන්නේ මේ රට ආරක්ෂා කරගන්න අපි ආරක්ෂා වෙන්න රටේ භූමිය ආරක්ෂා වෙන්න නායකින් පත් කරගන්නට. එහෙම පරමාධිපත්‍ය බලයෙන් පත් කරගන්නා අය අපි ආරක්ෂා වෙනුවෙන් රටේ ආරක්ෂා වෙනුවෙන් වැඩ කරාද පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබලන ජනාධිපති කොමිසමේ විමර්ශන වාර්තාවේ පිටුවෙන් පිටුව පෙරලෙද්දී කී දිනෙකගේ රෙද්දෙන් රෙද්ද ගැලවිගෙන යනවාද. අද මම ආරම්භ ගන්නේ මාබ්බියෙන් පුවත්පතෙන්. වැඩි කතා නැතුව බලමු මාබ්බියෙන් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. මෛත්‍රීට අපරාධ චෝදනා පාස්කු වාර්තාවේ නිර්දේශ මෙන්න වාර්තා කරනවාද මාබ්බියෙන් පුවත්පත. ඔවුන්ගේ මුල් පිටුවේ වැඩි ඉඩකඩක් වෙන් කරමින් පාස්කු වාර්තාවේ නිර්දේශ මෙන්න මේ විදිහට තියෙනවා. මෛත්‍රීට අපරාධ චෝදනා, රනිල්ගේ කරුණු පැහැදිලි කිරීම පිළිගන්න බෑ, සියලු ආගම්වල ප්‍රකාශනයන් නියාමණයට, සමාජ මාධ්‍ය ප්‍රකාශන අධීක්ෂණයට, හේමසිරිට පූජිත්, සිසිර මෙන්ඩිස්ට, නිලන්ත ජයවර්ධනට, නන්දන මුණසිංහට එරෙහිව අපරාධ චෝදනා, බොදු බලසේන, ජමාතේ ඉස්ලාම් වැනි අන්තවාදී සංවිධාන තහනම් කරන්න, මොනු ආවරණ නෙවන ඇඳුම් පොදු ස්ථානවල තහනම් කරන්න, ආගමික පදනම මත දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනමට, බදියෝදීන් සහ තඹ කම්හල ගැන පරීක්ෂණ අල්ලස් කොමිසමට කියලා බුද්ධික සමරවීර ඩබ්ලිව් කේ ප්‍රසාද් මංජු, ශිරන් රණසිංහ අද මාබ්බියෙන් පුවත්පතට තොරතුරු වාර්තා කර තිබෙනවා. 2019 අප්‍රේල් 21 වෙනිදා සිදුවුණු මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි තොරතුරු වාර්තා කරන්නේ. විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරා. ඒ කොමිසමේ අඩංගු නිර්දේශයන් මේ විදිහට පුවත්පත්වල වාර්තා වෙද්දී මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. 2019 අප්‍රේල් 16 වන දින සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව යන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යධුරයේ වැඩබැලීම සඳහා කිසිදු අයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ එන සුදුසු ප්‍රතිපාදනයන් යටතේ අපරාධ චෝදනා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙන අයට නඩු පැවරීමට ඇති ප්‍රතිපාදන ගැන සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමු කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර තියෙනවා කියලාද ලොකු අකුරෙන් වාර්තා කරනවා මෞබිම ජාතික පුවත්පත. මාබ්බියෙන් පුවත්පත විතරක් නෙවෙයි, අද හැම ජාතික පුවත්පතකම වැඩි ඉඩකඩක් වෙන් කර තිබෙන්නේ මේ ම්ලේච්ඡ ප්‍රහාරය නවත්ත ගන්නට බැරි වුණු අයගේ නිරුවත ගැන සමාජයට කියන්න. මං එන්නේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. පාස්කු ඉරිදා ඛේදවාචකය මෛත්‍රී රනිල් ප්‍රමුඛ රජය වගකිව යුතුයි. මෛත්‍රීට දණ්ඩ නීති සංග්‍රහ යටතේ නඩු දාන්න ඕනේ. රනිල්ගේ ලිහිල් කමින් නිසි පියවර ගන්න බැරි වුණා. බොදු බලසේන තහනම් කළ යුතුයි. හිස්බුල්ලා අන්තවාදී වපුරන්න උදව් දීලා රිෂාට් දණ්ඩ නීති යටතේ නඩු හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර, සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධනට අපරාධ නීති යටතේ නඩු, ජාතික ආරක්ෂාව පසෙ කළ සංහිඳියාවට තැන දීලා, බෞද්ධ අන්තවාදයෙන් මුස්ලිම් අන්තවාදයට තල්ලුවක්, විශේෂකාර බලකායේ ලතීෆ් ගැනත් ප්‍රශ්නයක්, දේශබන්ධු තෙන්නකෝන්ට එරෙහිවත් විනය පරීක්ෂණයක්, මාවනැල්ල බුදු පිළිම කැඩුවේ සහරා නියෝගයෙන් අජන්ත කුමාර අගලකඩ අද මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. ලංකාදීප පුවත්පතට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබලන ජනාධිපති කොමිසමේ වාර්තාවේ අඩංගු දේවල් තමයි මෙන්න මේ විදිහට ලියන්නේ. පාස්කු විරුදා එල්ලව ප්‍රහාරයෙන් නැති වූ ඛේදවාචකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ රජය වගකිව යුතුයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයෙන් ලොකු අකුරෙන් මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙන්නේ මේ ප්‍රහාරය ගැන මේ විදිහට. ඒත් එක්කම මම අවධානය යොමු කරනවා අද දිවයින ජාතික පුවත්පතට. ඒත් ඒ කාරණේම තවත් ටිකක් වෙනස් විදිහකට වාර්තා කරලා තියෙනවා මෙන්න මේ විදිහට. පාස්කු ප්‍රහාරය
මෛත්‍රී හේමසිරි පූජිත් රිෂාඩ් සිසිර සහ නිලන්තට අපරාධ නඩුවක් ගොනු කළ හැකිද කියලා තමයි වාර්තා කරන්නේ මේ පිළිබඳව සොයා බලන්නයි පාස්කෝ කොමිසම ජනපතිට නිර්දේශ කරයි කියලා මෙන්න මෙහෙම කරුණු ටිකක් වාර්තා කරලා තියෙනවා 440කින් සාක්ෂි විමසලා පාස්කෝ වින්දිතින්ගේ නඩු ඇසීමට විශේෂ අධිකරණයක් දිනපතා නඩු ඇසීමට නිර්දේශ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ දේපල රාජසන්තකයි මේගිය අයට මිලියන 2ක සහ තුවාල ලැබුවන්ට ලක්ෂ 5ක වන්දියක් මවනැල්ලේදී වෙඩිවැදුණු තස්ලීම්ට රජයේ වියදමින් බ්‍රිතාන්‍යයෙන් ප්‍රතිකාර ගැනීමට අවස්ථාව ලබා දීම ජනපති විදේශගත වූහොත් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත්කිරීම අනිවාර්යයි පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම තහනම් දැන් මේ මුහුණු ආවරණ කියලා කියන්නේ අර කොරෝනා වෛරසෙන් බේරෙන පළඳින මාස්ක් එක ගැන නෙමෙයි ඔබ දන්නවා මේ කුමක් ගැනද කියන්නේ කියලා ආගමික කටයුතු අමාත්‍යාංශ ජනපති යටතට හදිසි නීතිය පැනවීමකින් තොරව හමුදාව කැඳවීම චතුර පමුණුව කුෂාන් සුබසිංහ අද ලියන්නේ දිවයින පුවත්පත්තර මේ සියලු විස්තර මේ තියන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් වාර්තාවේ අඩංගු වෙච්ච නිර්දේශ මේ නිර්දේශ තුල සමහර දේවල් තියෙනවා පහුගිය කාලය තුල දැඩි විවාදයට ලක් වුණු දේවල් ඒ තමයි මේ මුහුණ සම්පූර්ණයෙන් ආවරණ වෙන පරිදි ඇඳුම් ඇඳීම සම්බන්ධ කාරණේ මේක පිළිබඳව දැඩි ලෙස සමාජයේ කතාබහක් ඇති වුණා ඒ අනුව තමයි යම් නිර්දේශයක් ඇතුළත් කරලා තියෙන්නේ පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම තහනම් කෙනෙක් මේක ආගම්වාදීව එහෙම නැත්නම් ජාතිවාදීව හිතන්නට එපා මුහුණු ආවරණයක් පැළඳීම කියන එක කාටත් වලංගු වන නීතියක් බවට පත් කරන්න කියලා තමයි මේ කියන්නේ. ඒක නිකන් අර ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන පොදු ස්ථානකට ගියා වෙන්නත් පුළුවන්. එතකොට මුහුණ පේන්නෙත් නැහැ. මේක මේ ආගම්වාදයෙන් ජාතිවාදයෙන් බලන්නට එපා. ඒ වගේම තමයි මේ නිර්දේශ තුල ඇතුළත් වෙලා තිබුණා තවත් බොහෝ දේවල්. මේ වින්දිතීන්ට මරණයට පත් වූ අයට දැන් මියගිය අයට මිලියන 2ක් නෙමෙයි මිලියන 100ක් 1000ක් කෝටියක් දුන්නත් වැඩක් නැහැ ඔවුන්ගේ ජීවිතය දැන් අහිමි වෙලා. නමුත් ඔවුන්ට මිලියන 2ක් ඒ වගේම තුවාල ලැබුවාන්ට ලක්ෂ 5ක වන්දියක් දෙන්න කියලා නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා මේ කොමිෂන් සභා වාර්තාවේ කියලා තමයි අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. දැන් මම එන්නේ අද පුවත්පතට අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ටිකක් වෙනස් විදිහට තියෙන මේ කාරණේටම බලන්න මේ සිරස්තලය මෛත්‍රිය පත් කළ කොමිසමෙන් මෛත්‍රියට චෝදනා වැරද්දක් කරෝතින් ඒ වැරද්දට ප්‍රතිඵලය අනිවාර්යෙන්ම ලැබෙනවා කියලා අපේ දහමට අනුව කියනවා සෑම දහමකටම අනුව කියන්නේ වැරද්දක් කරන්න එපා ඒකට ප්‍රතිඵලය ලැබෙයි කියලා දැන් බලන්න මේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසමෙන් කාටද චෝදනා එල්ලවන්නේ මෛත්‍රීටම තමයි චෝදනා එල්ලවන්නේ 2019 අප්‍රේල් මාස 21 වන දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාවේ තියෙනවා මෙන්න මේ දේවල් හිටපු ආරක්ෂක ලේකම් හිටපු පොලිස්පති හිටපු ජාතික බුද්ධි ප්‍රධානි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ඇතුළු පිරිසකට තමයි චෝදනා ඉල්ලවන්නේ සහරාන් හෂීම් ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඍජුවම මෙම් ප්‍රහාරයට සම්බන්ධ වෙලා තියෙනවා වහබ්වාදය සහ වහබ්වාදී විද්වතුන් විසින් සිදු කරන ඉගැන්වීම් වගේම ප්‍රකාශන තහනම් කළ යුතුයි සියලුම තව්හිද් සංවිධාන වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවත් තහනම් කළ යුතුයි බොදුබල සේනාව තහනම් කළ යුතුයි හෙටපු අමාත්‍ය රුෂාඩ් සම්බන්ධයෙන් වන තඹ කර්මාන්ත ශාලාවට අදාළව කරුණු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමු කළ යුතුයි කියලා තමයි අද මේ විදිහට අද පුවත්පත වෙනුවෙන් දිනේෂ් සමරකෝන් ලියන්නේ පොඩි විස්තරයක් තියෙනවා මම ඒකත් මේත් එක්කම කියන්නම් හෙටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු යහපාලන රජයේ සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ ආරක්ෂක ප්‍රධානීන්ට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට සලකා බලන ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නීතිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කර තියෙනවා ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකුට මෙලෙස චෝදනා එල්ල වෙලා තියෙනවා ජාතික ආරක්ෂාව පැහැර හැරීම ආරක්ෂක අමාත්‍යවරයාගේ ක්‍රියා සහ රාජකාරී තත්වයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බිහිසුණු තත්වයක් නිර්මාණය කර ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ සමීප අධීක්ෂණයක් පවත්වාගෙන යමින් සහරාන් සහ ඔහුගේ අනුගාමිකයින් ක්‍රියාකාරකම් තුළින් ජාතික ආරක්ෂාවට එල්ලවන අන්තරාය හිටපු ජනාධිපතිවරයා විසින් අධීක්ෂණය කළ යුතුව පැවති බවත් ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කළා තියෙනවා මේ සම්බන්ධයෙන් සාපරාදී වගකීමක් ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව
නඩු පැවරීම කෙරෙහි ජනාධිපති කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් දැක් වූ ලිහිල් ප්‍රවේශය එවකට පැවති රජය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාශීලී පියවරක් ගැනීමට අපොහොසත් වීම කෙරෙහි ප්‍රධාන හේතුවක් බවද ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා කියලා තමයි අද පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. කතා කරනවා නම් මේ ගැන අපිට මදි පැය එකමාරක් කතා කරන්න දවසක් වුණත් කතා කරන්න පුළුවන් මේ වෙච්ච සිද්ධි ගැන සහ මේ කොමිෂන් සභා වාර්තාවෙන් එළියට ආපු දේවල් ගැන. දැන් හැම සිරස්තලයකම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට චෝදනා එල්ල වෙනවා. ඒත් එක්කම කතා කරන්න ඕන තවත් බරපතල දේ. බරපතලම දේ තමයි මෙන්න මේ කාරණය. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් දැක් වූ ලිහිල් ප්‍රවේශය. මේ ලිහිල් ප්‍රවේශය නිසා එවකට මේ ඉස්ලාම් අන්තවාදයක් එහෙම නැත්නම් ජාතිවාදයක් පෝෂණය වුණා. මේ පෝෂණය වුණු ජාතිවාදයට අන්තවාදයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න බැරුණේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිහිල් ප්‍රතිපත්තිය කියලා තමයි තොරතුරු වාර්තාවන්නේ මේ නිර්දේශ තුල. එහෙම නැත්නම් මේ කොමිසම් සභා වාර්තාව තුල. ඒත් එක්කම කතා කරන්නට ඕනේ දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ප්‍රතිවරයෙක් පත් කරන්නේ දේශපාලන අධිකාරියේ විසින් මුළු පොලිස් දෙපාර්තමේන්තුවම පාලනය කරන්නට එහෙම නැතුව එක එක යකඩ කම්බි නමනවා වගේ නීතිය නවන්නට නොවේ. නීතිය නවනව එක එක අයගෙන් දේශපාලන වශයෙන් පලි අරගෙන පෞද්ගලික පලි ගැනීම සිද්ධ කර කර හිටියා විනා රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව ගැන මේ පොලිස් ප්‍රතිවරයා එහෙම නැත්නම් ඒ අංශ භාරව හිටපු නිලධාරීන් කටයුතු කරලා තියෙනවද? සියලු දෙනාගේ රෙදි උනා දමා තිබෙනවා මේ කොමිෂන් සභා වාර්තාවෙන්. මේ වාර්තාව තුළින් මනාව ඔප්පු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ මාතෘභූමි ආරක්ෂාව වෙනුවෙන් අපේ ආරක්ෂාව වෙනුවෙන් අපි ඡන්දෙන් පත් කරගන්න අය අපිට විශ්වාසද? ඔවුන් කොයිතරම් මේ ආරක්ෂාව ගැන සුළුවෙන් තකා තිබෙනවද? අඩුම ගානේ ජනාධිපතිවරයා රට යනකොට ආරක්ෂක ලේකම්වරයාගේ වගකීම් ටික වෙන කෙනෙකුට පවරලා යන්නේ නැහැ. මෙවැනි වගකීම් විරහිත තත්ත්වයක් තුළ අපේ රට ආරක්ෂා වෙයිද? මේ තරම් ප්‍රහාරයක් වෙලා බේරුණා ඇති මීට වඩා විශාල විනාශයක් වන්නේ නැතුව. මේ කොමිෂන් සභා වාර්තාව තුළ පිටු විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මං හිතන්නේ ඒක මහජනතාව කියවීම ඉතාමත්ම වටිනවා. ඔබට හැකියාව තිබෙනවා නම් තොරතුරු දෙන ගැනීමේ පනත අනුවත් මේ දේවල් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ කියවන්න. ඔබ මේ අනිවාර්යෙන් කියවිය යුතුයි. ඉතිහාසය තුළ වෙච්ච වැරදි අනාගතයේ නොවෙන්නට නම් මේ දේවල් පිළිබඳ අපේ දරුවන්ට අපි කියලා දෙන්නට ඕනේ. ඒ නිසා මේ ගැන හිතන්න අපි අපිට වේදනාවක් තිබෙනවා. මේ රටේ ජනතාව මේ විදිහට මිය ගියේ. අපි දැක්කා 30 වසරක යුද්ධය. මේ යුද්ධය නිසා ජනතාව කොයිතරම් මිය ගියාද? ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය නිසා අපි හෙල්ලිලා ගියා. මොකද ත්‍රස්තවාදය නිම කරලත් බෝම්බ පිපිරෙන මට්ටමක් ඇති වුණා. මේ සියලු දේවල් වලට අපේ රටේ නායකින් වග කියන්න ඕනේ නම්, අපේ ආරක්ෂක අංශ නිලධාරීන් වග කියන්නට ඕනේ නම් මේ රටේ ආරක්ෂාව ගැන ආයේ කවර කතාද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාබන්න ජනාධිපති කොමිසමේ වාර්තාව පෙරේද තමයි කැබිනට්ටුවට දැම්මේ. ඊයේ පාර්ලිමේන්තුවේ කතානායකවරයාට වාර දී තිබෙනවා. අද වාර්තා කරන අද පුවත්පත ඡායාරූපිකුත් එක්කම පාස්කු විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට. වාර්තාව පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති අතර මන්ත්‍රීවරුන්ට එය පරිශීලනය කළ හැකි කියලා තමයි කතානායක කියන්නේ දිනේෂ් සමරකෝන් තොරතුරු වාර්තා කරන්නේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ඊයේ දිනේ තමාට ලැබුණ බවත්, එය පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති අතර එය පරිශීලනය කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව තියෙනවා කියලා තමයි අද මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ අද පුවත්පත වෙනුවෙන් දිනේෂ් සමරකෝන්. දැන් ඔබ දන්නවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳ කටයුතු කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කළා. මෙන්න මෙහෙම ප්‍රකාශයක් තියෙනවා අද පුවත්පතේ. පාස්කු ප්‍රහාර වාර්තාව අධ්‍යයනය කරන කැබිනට් අනුකමිටුව අද යළි රැස් වෙයි. අවසන් වාර්තාව මාර්තු 15 වනදාට පෙර ජනපතිට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා පත් කළ කැබිනට් අනුකමිටුව අද දෙවැනි වරටත් රැස්වීමට නියමිත බවත්, අනුකමිටු වාර්තාව මාර්තු 15 වෙනිදා ජනාධිපතිවරයාට ලබා දෙන බවත් එම කමිටුවේ සමාජික බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල කිව්වා කියලා තමයි අද මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ අද පුවත්පත ඔවුන්ගේ අනුසරස්ථලයක් ලෙසින්. දැන් මේ කමිටුව පත් කරලා තියෙන්නේ කොමිෂන් සභාවේ වාර්තාවේ ඇතුළත් නිර්දේශ එහෙමේ කරන්නවත්, නිර්දේශ වෙනස් කරන්නවත් නොවේ. අදාළ ක්‍රියාමාර්ග ගතියුත්තේ කොහොමද කියන කාරණය පිළිබඳව තීරණය කරන්න. දැන් අද ජාතික පුවත්පත් හැම එකකම තිබ්බ ප්‍රධාන කාරණය ගැන තමයි අපි ඔය කතා කරලා අවසන් කරේ. මම මුලින් කිව්වා වගේ මේක ගැන අපිට කතා කරනවා නම් කතා කරන්න පුළුවන් බොහෝ වෙලාවක්. අපි දන්නවා ඒ දවස්වල පොලිස් ප්‍රතිවරයා මයික් එකක් අල්ලපු සැනින්, කැමරාවක් දැක්ක සැනින් මොන වගේ කතාද කිව්වේ කියලා. අපි හිතුවේ මුළු ලංකාවම පරිශුද්ධ දේශයක් බවට පත් කරන්න උත්සාහ කරනවා කියලා. අවසානයේ සිද්ධ වුණේ මොනවද? මේ හැම දෙයක් ගැනම ඔබ සැලකිලිමත් විය යුතුයි. අවසානයේ අපිට කියන්න තියෙන්නේ තමා හිසට තමා තමයේ සෙවණැල්ල කියලා. වෙන කෙනෙක් නෑ අපි ආරක්ෂා කරන්න.
මේ දවස්වල ඇති වී තිබෙන අනිත් කතා බහ තමයි මේ ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය අපේ රටට එරෙහිව එල්ල වී තිබෙන රතු එළිය මේ රතු එළියට පිළිතුරු ලබා දෙන්න විදේශ අමාත්‍යවරයා ගියා ජිනීවා මානව හිමිකම් කොමිසමට කොහොම වුණත් අද අපි පටන් ගන්නෙ දිවයින පුවත්පතේ අනුසිරස් තලයකින් මෙන්න මෙහෙම කතාවක් වාර්තා කරනවා හමුදාවේ 28ක් ජාත්‍යන්තර අධිකරණයට යොමු කරන වාර්තාව අද ජිනීවා සමුළුවට තොරතුරු වාර්තා කරන කීර්ති වර්ණකොළ සූර්ය හමුදා නිලධාරීන් 28ක් ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරනු ලෙස ඉල්ලමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂුලේ අද සිය වාර්තාව මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව තමයි මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ ඔවුන්ගේ අනුසිරස් තලයක් ලෙසින් දිවයින ජාතික පුවත්පත. මම එන්නේ මාඔබීම් පුවත්පතට මා මුලින් කිව්වා විදේශ කටයුතු අමාත්‍යවරයා මේ සියල්ලට උත්තර දෙන්න ගිහිල්ලා ඉන්නේ ජිනීවා නුවරට. අද තියෙනවා මාඔබීම් පුවත්පතේ ලියලා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියගේ අභූත චෝදනා පිළිගන්නේපා ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් දිනේෂ් කියයි වාර්තා කරනවා මාබ්බේ පුවත්පත මෙන්න මේ විදිහට අද ලොකු අකුරෙන් මේ සියලු විස්තර විශේෂයෙන්ම ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියගේ අභූත චෝදනා පිළිගන්නේපා මේ සභාවේ හදිසි අවධානයට ලක්විය යුතු තත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේද නැතහොත් මේ ව්‍යාපාරය මේ කවුන්සලයේ ස්ථාපිත වී ඇති වටිනාකම් සහ මූලධර්මම උල්ලංඝනය කරන හොදෙක්ම දේශපාලනික ක්‍රියාමාර්ගයක් ද යන පිළිබඳව ස්වයන් විනිශ්චයක යෙදෙන ලෙස මේ කවුන්සලයේ සමාජිකයන්ට මෙන්ම නිරීක්ෂකයන්ටද මම බාර කරනවා කියලා තමයි විදේශ කටයුතු අමාත්‍යවරයා කියන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා යෝජනාව ප්‍රතික්ෂේප කරනවා මානව හිමිකම් කවුන්සලය තුලාව සමබරව දැරිය යුතුයි 31 යෝජනාව ත්‍රස්ත ක්‍රියාවලට හිසසවන්න ඉඩදී පාස්කු ප්‍රහාරයට අනියමින් දායක වුණා කියලත් විදේශ කටයුතු අමාත්‍යවරයා එෙහිදී අවධාරණයෙන් යුතුව පැවසුවා කියලා අද මාබ්බේ පුවත්පත ඔවුන්ගේ අනුසිරස් තලයක් ලෙසින් තොරතුරු වාර්තා කරනවා මං එනවා දිනමින පුවත්පතට විදේශ කටයුතු අමාත්‍යවරයා තවත් කරපු ඉල්ලීමක් ගැන වාර්තා කරලා තිනවා දිනමින පුවත්පත ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස සියලු මිත්‍ර රටවලින් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාවට එරෙහිව ආපු මේ චෝදනාවලට එහෙම නැත්නම් මේ යෝජනාවලට එරෙහිව කටයුතු කරන්න කියලා සියලුම මිත්‍ර රටවලින් ඉල්ලා සිටිනවා කියලා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ හමුවේ අවධාරණය කළා කියලා තමයි අද දිනමින පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ ඔවුන්ගේ අනුසිරස් තලයක් ලෙසින් දැන් මේ වාර්තා හදන කට්ටිය එහෙම නැත්නම් යුද සමයේදී අපේ හමුදා නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝනය කරා කියලා වාර්තා හදන කට්ටිය දැකපු නැති දේවල් ටිකක් තියෙනවා. අද මම මේ පුවත්පතේ තියෙනවා එකක් මෙන්න මේ විදිහට. කොටි ඩයස්පෝරා බොරුව පුපුරන සාක්කිය එළියට. දැන් මේ තියෙන්නේ ඡායාරූපත් එක්ක අවිපුහුණුව ලබද්දී ගත්ත ඡායාරූප ළමා සෙබලියන්ගේ ඡායාරූප එවැගේම දරුවන් විසින් බෝම්බ සාධනාකාරය දැක්වෙන ඡායාරූප ළමා සොල්දාදුවන්ගේ කරේ එල්ලා තිබෙන සයනයිඩ් කරල් දරුවන්ගේ කරේ ඒ සයනයිඩ් කරල් එල්ලු ඇඩෙලා බාලසිංහ මැන්ටන් බාලසිංහම්ගේ බිරිඳ ඡායාරූප පුටාගෙන තමයි උදේනි සමන් කුමාර තොරතුරු වාර්තා කරලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 සැසිවාරය 1922 ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමත් සමග එල්ටීටී සංවිධානයේ ක්‍රූරත්වයේ දක්වන මෙතෙක් එලි නොදුටු සත්‍ය දර්ශන රැගත් වීඩියෝ වාර්තා වැඩසටහනක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ මව්බිම ජාතික පුවත්පත ඔවුන්ගේ අනුසිරස් තලයක් ලෙසින්. මම එන්නේ අද පුවත්පතට. අද පුවත්පතේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. එල්ටීටීයේ නේචත්වයේ පෙන්වන කෙටි චිත්‍රපටයක්. එල්ටීටී සංවිධානය විසින් යුද පුහුණු කටයුතු සඳහා කුඩා දරුවන් යොදා ගැනීම සහ බෝම්බ අත්හදා බැලීම් කිරීමට සතුන් යොදා ගන්නා ආකාරය දැක්වෙන කෙටි චිත්‍රපටයක් මේ දවස්වල YouTube අවකාශයට මුදාහැර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. එල්ටීටීයේ ක්‍රූරත්වය ළමයින් යොදාගත් ආකාරය මේ සියල්ල පිළිබඳව මනා ලෙස මේ සියලු දේවල් වලින් අනාවරණය වෙනවා කියලත් අද පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා ඔවුන්ගේ අනුසිරස් තලයක් ලෙසින්. මම එන්නේ දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ තියෙනවා මේ ජිනීවාවලදී මේ තරම් ප්‍රශ්නයක් ඇති වෙන්න හේතු වුණේ ඇයි කියලා පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කරන ප්‍රකාශයක්. පසුගිය රජයේ ඇමතිවරුන් ජිනීවා කොමිසමට රටපාවා දුන්නා. පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියයි අසේල කුරුළුවංශ වාර්තා කරයි ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ බලපෑම් කරනු ලබන්නේ පසුගිය රජයේ මැති ඇමතිවරුන් කොමිසම හමුවේ රට පාවාදී කළ ද්‍රෝහි ක්‍රියාව නිසාව බව අස්ගිරි පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසුවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ අද දිනමින ජාතික පුවත්පත ඔවුන්ගේ අනුසිරස් තලයක් ලෙසින්. මෙන්න මේ විදිහට තමයි ජිනීවා ප්‍රශ්නේ ඇදි ඇදි යන්නේ. ඊයේ රෑ තමයි අපේ
රටින් රෑ වුණාට ජිනීවා වල වෙනත් වේලාවක් දිනේෂ් ගුණරත්න අමාත්‍යවරයා මේ සියලු දේවල් වලට උත්තර ලබා දුන්නේ අපි බලමු ඉදිරියේදී සුබවාදී ලෙසින් මේ අභූත චෝදනාව වලට එරෙහිව කටයුතු කරන්න මිත්‍ර පාර්ශවයේ රටවල් රුසියාව වගේ රටවල් ඉන්නවා චීනයේ ඉන්නවා අසල්වැසි ඉන්දියාවේ ඉන්නවා බලමු මොකක් කරයිද කියලා මේ අය සහාය දුන්නොතින් අපිට අස්වැසිල්ලක් වෙයි කියන දේ මතක් කරන ගමන් යන්න හදන්නේ ඊයේ අපේ රටට ආපු අමුත්තා ගැන කියන්න කතා පටන් ගන්න මාබ්බෙන් පුවත්පතෙන් පාකිස්තාන අගමැති දිවයිනට වාර්තා කරලා තියෙනවා මෙන්න මේ විදිහට ඡායාරූප සටහන් සමගින් අගමැති ඉම්රාන් ඛාන් ඇතුළු දූත පිරිසට උණුසුම් පිළිගැනීමක් ප්‍රශාන් පතුරජයස්තුරි තමයි තොරතුරු වාර්තා කරන්නේ අපේ රටට මේ අවුරුද්දේ එන පළමු රාජ්‍ය නායකයා ඉම්රාන් ඛාන් මේ අවුරුද්දේ යන පළමු රට තමයි ශ්‍රී ලංකාව ඒ නිසාම අපේ අග්‍රාමාත්‍ය මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ගුවන්තොටුපළටම ගියා ඉම්රාන් ඛාන් පිළිගන්න ඉම්රාන් ඛාන් කියලා කියන්නේ අපේ රටේ අය 1990 ගණන් වල ඉඳන් දන්න කෙනෙක් ඒ ක්‍රිකට් නායකයෙක් නිසා 92 පකිස්තානයට ලෝක කුසලානේ උරුම කරලා දුන්නෙත් ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් එනිසා ඉම්රාන් ඛාන් ගැන අපේ රටේ කට්ටිය ගොඩක් දන්නවා. දැන් මෙහෙම ආපු ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යතුමා හමු වෙලා මොනවද කිව්වේ? අද මාබ්බෙන් පුවත්පතේ වාර්තා කරලා තියෙනවා කිව්ව දේවල් මෙන්න මේ විදිහට. පාකිස්තානයේ බෞද්ධ සිද්ධාස්ථාන වැඳපුදා ගන්න ශ්‍රී ලාංකිකයින් අපි ආරාධනා කරනවා. න පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එහෙම කියද්දී අපේ අගමැතිතුමා කියනවා. දෙරටේ සංස්කෘතික සහ ආගමික බැඳීම් සර්වකාලීන මිත්‍රත්වයකට මඟ පෑදුවා. ප්‍රශාන් පතරත් ජයසූරිය තමයි මේ හමුව ගැන මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ අද මව්බිම පුවත්පතට. දැන් ඊයේ ආපු ඉම්රාන් ඛාන් අද මොකද කරන්නේ? පාකිස්තාන අගමැති එයි ජනපති හමු වී අද සාකච්ඡාවක්. ලංකාදීප පුවත්පතට ලියන්නේ යුද හමුදා උත්තමාචාර්යක් සහ ආචාර වෙඩිමුර පැවැත්වීම සම්බන්ධයෙන්ුත් අද ඔන්න අනුසර ස්ථලයක් තියෙනවා. අග්‍රාමාත්‍ය මහේන්ද්‍ර රාජපක්ෂ මහතා තමයි ගුවන්තොටුපළේදී පිළිගත්තේ. කොහොම වුණත් අද දිනේදී ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා කිරීමටත් නියමිත බව මේ විදිහට ලංකාදීප ජාතික පුවත්පත ඔවුන්ගේ අනුසර ස්ථලයක් ලෙසින් තොරතුරු වාර්තා කරලා තියෙනවා. දැන් මේ අගමැතිවරුන් දෙදෙනා කිව්ව කතාව අහන්න කලින් තවත් වැදගත් කියන දෙයක් වෙනුවෙන් තමයි මේ අවධානය යොමු කරන්නේ. ඊයේ ඔබගේ ජංගම දුරකථනයටත් කෙටි පණිවිඩයක් මගින් මේක එන්නේ ඇති. ඒ තමයි ඉන්දියාව අවසර ලබා දීලා තියෙනවා කියලා පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාට ඉන්දියානු ගුවන් කලාපය හරහා යන්න. මොකද ඉන්දියාව සහ පාකිස්තානය කියලා කියන්නේ පස්ස මිතුරු රටවල් දෙකක්. දැන් දිවයින පුවත්පතේ තියෙනවා මුල් පිටුවේ වෙන මේ විදිහට කතාවක්. ඉන්දීය දේශ සීමාවෙන් පිටත සාගර කලාපය හරහා ඉම්රාන් ශ්‍රී ලංකාවට එයි. දැන් මේ සංචාරය සඳහා ශ්‍රී ලංකාවට ආපු පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු සාගර කලා ඉන්දියානු දේශ සීමාවට පිටත සාගර කලාපය හරහා ආවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. කොහොම වුණත් ඉන්දියාවෙන් අවසර දීලා තිබ්බ ඔවුන්ගේ ගුවන් අවකාශය එහෙම නැත්නම් ඔවුන්ගේ ගුවන් සීමාව ලංකාවට එන්න පාවිච්චි කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා තමයි ඔවුන් වැඩිදුරටත් කියලා තිබ්බේ. කොහොම වුණත් දිවයින පුවත්පත එහෙම වාර්තා කරද්දී ලංකාදීප පුවත්පත වාර්තා කරන මෙන්න මෙහෙම කතාවක්. ඒකම ටිකක් වෙනස් විදිහට බලන්න. පාකිස්තාන අගමැතිට ඉන්දීය අහස හරහා ලංකාවට එන්න අවසර කියලා වාර්තා කරද්දී යටින් තියෙන වාන පොඩි අකුරෙන් ලියලා හැබැයි මෝදිට පාකිස්තානයට උඩින් යන්න අවසර දීලා නැහැ. හින්දුස්ථාන් ටයිම්ස් කියයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. දැන් මෙතන මේ තවත් කලාපීය ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගමන් ගන්නා ගුවන් යානයට ඉන්දිය ගුවන් සීමාව භාවිත කිරීමට ඉන්දියාවේ අවසරය හිමි වූ බව විශ්වසනීය ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දුස්ථාන් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය ඊයේ වාර්තා කළා. හැබැයි මෝදිට පාකිස්තානයට උඩින් යන්න අවසර දුන්නේ නැහැ කියලා තමයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. 2019 තමයි මේ මෝදි උඩින් පාකිස්තානයට උඩින් ඇමරිකා එක්සත් ජනපදයේ සහ සෞදි අරාබියේ සංචාරක නිරත වන්නට ගියේ. ඒ අවස්ථාවේදී පාකිස්තානය ඉඩ දුන්නේ නැහැ. ඉඩ දුන්න අතර ඉන්දියාව ඉඩ දුන්න කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. අගමැතිවරුන් දෙදෙනා කතා කරපු දේවල් සහ වැදගත් කියන දේවල් කිහිපයක් ඔබට දැන් අපි පෙන්වන්න හිතුවා. Prime Minister, you are not a stranger to the people of Sri Lanka. ඔබ මේ රටට ආගන්තුකෙක් නෙවෙයි. මේ රටේ මිලියන ගණනක් ජනතාව ඔබට ගරු කරනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ නායකයෙකු ලෙස. අගමැති ඉම්රාන් ඛාන් සහ මා අතර පැවති ද්විපාර්ෂික සාකච්ඡාවලදී අපි එකඟ වුණා. වාණිජ ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර ගණනාවක සහයෝගයෙන් සමීපව කටයුතු කරමු. ඒ වගේම අපි එකඟ වුණා ශ්‍රී ලංකා පාකිස්තාන නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගන්නට. ඒ වගේම අපි එකඟ වුණා ත්‍රස්තවාදයට එරෙහිවත් නීති විරෝධී මද්‍රව්‍ය ප්‍රවාහනයටත් එරෙහිව එක්ව සටන් කරන්න. Mr. Prime Minister, as you quite rightly said,
I'm not a stranger to Sri Lanka. Garu agamathithumani oba nivardiva pavasuwa sema mama me ratata agantukek novei. Mama issalama me ratata ave cricket kridakek ulessa viswavidyalayen beherawanawa samagai. Oba e kale obage deshapalana diviye mulladire hitiya. Pakistaniya China sedamavate wedagath sandisthanayak. Nauka gamanagamana sambandhikaraniye e wedagath adiyara. Sri Lankawata sagara kalapayan haraha Pakistaniya samage ekka madhyama asiyawata sambandhiviye haki. Api degollama trasthawadin beta kæwa. Mama saturiye kiyanna Pakistaniya awashyama මොහොතේදී ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ගැටලුව නිරාකරණයට සහාය දුන්නා. ඊට අමතරව පාකිස්තානය කියන්නේ ලෝකයේ ඉහළම බෞද්ධ ශිෂ්ටාචාරය තියෙන රටක්. අපි මෑත කාලයේ සොයාගත්ත ලෝකයේ විශාලතම සැතපෙන බුදු පිළිමය. ඒ අඩි 40කට ආසන්න ප්‍රතිමාවක්. අපි කැමති ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ආරාධනා කරන්න අපි ආරම්භ කරන්න යන බෞද්ධ සංචාරක වැඩසටහන සමග එක් වෙන්න කියලා. මම පළමුව ආරාධනා කරනවා ගරු අග්‍රාමාත්‍යවරයාට අපේ රටේ සංචාරයකට ඔබගේ ආදරගරු සැලකිලි වලට නැවතත් ස්තුතියි. ඔනොහමතමයි සාකච්ඡාව සිද්ධුනේ අද ඔන්න අපේ ජනාධිපතිතුමා හම්බ වෙනවා කියලා තොරතුරු වාර්තා කරලා තියෙනවා ජාතික පුවත්පත්. ඒව ගැනත් අපි රැට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ වෙන්න ඔබට කියන්න. දැන් අර කුඩු කාපු කුඩු විකුණපු නාකොටික් නිලධාරීන් ගැන කතාවක් තිබුණා දිවයින පුවත්පතේ. නාකොටික් කුඩු ජාවාරම බෝට්ටුකරුගෙන් පැය දෙකක රහස් ප්‍රකාශයක් වාර්තා කරනවා දිවයින පුවත්පත. තවත් බෝට්ටු කරුවෙකුගෙන් අද ප්‍රකාශයක්. මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් පිරිසක් විසින් මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග එක්ව මද්‍රව්‍ය ජාවාරම් කළේය කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 16 වන සැකකාර රණසිං ආරච්චිලාගේ දොන් රනිල් ශාමන්ත අප්පුහාමි නැමැති බෝට්ටුකරු ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ පුරා පැය දෙකක් රහස් ප්‍රකාශයක් දුන්න කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. රහස් ප්‍රකාශයෙන් අනාවරණය වෙයි. තව කවුරු කවුරු මේවට නේද සම්බන්ධ වෙලා ඉන්නවද, කුඩු විකුණුවද, නිලැඳුන් ඇඳගෙන කරපු වැඩ තව අනාවරණය වෙයි ඉස්සරහට. දැන් කොරෝනා වෛරසයේ බලපෑමත් අපේ රටින් තුරන් වෙලා නැහැනේ. ඒ නිසා කොරෝනා වෛරසය ගැන වාර්තා වෙන තොරතුරු කිහිපයකුත් කියන්න හිතුවා. ආරම්භය ගන්න ආසාදිතින් ගැන කියලා මව්බිම් පුවත්පතෙන් මෙන්න මෙහෙම වාර්තා කරලා තියෙනවා. කොරෝනා ආසාදිතින් 75,842ක් සුවයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 4,447ක්. මරණ 453ක්. වාර්තාව මුළු ආසාදිතින් ගණන 80,739ක් කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මාසතුව තියෙනවා ඊයේ දිනේදී වාර්තාවනු ආසාදිතින් ගණන. ඊයේ ආසාදිතින් 492 දෙනෙකු හඳුනා ගැනීමත් සමග තමයි අපේ රටේ ආසාදිතින් ගණන වර්ධනය වුණේ. මව්බිම් පුවත්පත මුද්‍රණයට යනකොට ආසාදිතින් 80,739ක් වුණාට මේ වන විට ආසාදිතින් 81,009 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 81,000 සීමාව ඉහළ ගොස් තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මරණ 453ක් කියලත් තොරතුරු වාර්තා කර තිබෙනවා. මං එතනින් යන්නේ යාපනයේ බන්ධනාගාරයට. යාපනයේ බන්ධනාගාරයේ 8කට කොවිඩ් රැඳවුවන් උසාවියට ගෙන යාම නවති. මාබිම් පුවත්පත ලියන්නේ යාපනයේ බන්ධනාගාරයේ සිරකරුවන් 8 දෙනෙකු අතර කොරෝනා රෝගය පැතිර යාමත් සමග එම බන්ධනාගාරයේ සිරකරුවන් නඩ කොටයුතු සඳහා අධිකරණවලට යැවීම 23 වනදා සිට තාවකාලිකව නවතා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ අනුසරස්ථලයක් ලෙසින්. දැන් එන්නත් කරන කාර්ය සිද්ධ වෙනවා. ඔන්න අපේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටත් එන්නත දීලාලු තොරතුරු වාර්තා කරලා තියෙන ලංකාදීප පුවත්පත. ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේ තමයි මේ තොරතුරු අනාවරණය වුණේ. ජනපති අගමැති එන්නත විදගණිති ඩයනා උද්‍යාංගනයේ තමයි තොරතුරු වාර්තා කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ග්‍රාමාත්‍ය මහේන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන්ද කොවිඩ් සඳහා භාවිත කරන මේ එන්නත ලබාගත් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහිලි රඹුක්වැල්ල මහතා කිව්වා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දැන් තව එන්නත් ගෙන්නන්න ඕනේ. අපේ රටේ ඉන්න අයට මේ එන්නත් 105 ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන්දියාවෙන් එන්නත් මිලියන 10ක් වාර්තා කරන මාබ්බිම් පුවත්පත. මිලියන 14කට ළඟදීම කොවිඩ් එන්නත ඉන්දියාවෙන් එන්නත් මිලියන 10ක් බ්‍රිතාන්‍යයෙන් මිලියන 3.5ක් මිලදී ගන්න කැබිනට් අනුමැතිය කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ජේටී ද සිල්වා අද මාබ්බිම් පුවත්පත වෙනුවෙන් නොන මිලියන 14කට ළඟදීම එන්නත දෙනවා කියලා තමයි අද මාබ්බිම් පුවත්පත ඔවුන්ගේ අනුසරස්ථලයකින් තොරතුරු වාර්තා කරන්නේ. මං එන්නේ එන්නත ගැනම කතාවකට. මෙන්න මෙහෙම කියනවා අමාත්‍ය චන්න ජයසුමන, 60ට වැඩි අයට නොදෙනවා කියන්නේ බොරුවක්. 30ට වැඩි සියලු දෙනාට එන්නත දෙනවා. අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා. වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දෙනවා. කිසිදු විටක ලංකාව තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත හැර වෙනත් එන්නත් කරණයක් මේ වන විට කර නැහැ කියලා තමයි වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන කිව්වා කියලා තොරතුරු වාර්තා කරන්නේ. 30ට වැඩි හැමෝටම දෙනවා, 60ට වැඩි අයට දෙන්නේ නැහැ කියලා කියන කතාව බොරුවක් කියලා තමයි ඔහු කියන්නේ. දැන් කොරෝනා යම් තාක් දුරට අපේ රටේ පාලනය වෙලා කියලා කියනවා. මෙහෙම කියන්නේ ඒ සියලු කටයුතු බාරව ඉන්න කෙනා යුද හමුදා ප්‍රතිවරයා. යම්තාක් දුරට කොරෝනා පාලනය වෙලා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියයි.
චාමරාමර සූරියලියයි පසුගිය සති කිහිපයේ කොරෝනා ආසාදිතේ 900කට අධික වාර්තා වුද මෙවන විට රෝගීන් 500 දෙනෙකු පමණ දෛනිකව වාර්තා වීම තුල යම්තාක් දුරට කොරෝනා රෝගය පාලනය වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් කියලා තමයි යුධ හමුදාපතිවරයා මේ විදිහට කියන්නේ. දැන් අපේ සුව ඇමතිනියත් සුව ලැබුවා සුව ලැබූ සුව ඇමතිනියේ ඔන්න යලි සේවයට ඇවිල්ලා. සුව වූ පවිත්‍රා යලි සේවයට ජෙරිද සිල්වා තමයි තොරතුරු වාර්තා කරන්නේ. කොවිඩ් වෛරසය ආසාදනය වී සති 3කට අධික කාලයක් කොළඹ ඐඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබා ඉක්උත් 16 වෙනිදා රෝහලේ නික්ම ගිය සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නයාරච්චි මහත්මිය පෙරවරුවේ ඔන්න යලි සේවයට වාර්තා කරලා තියෙනවා කියලා අද තොරතුරු වාර්තා කරනවා. කොරෝනාත් එක්කම මතුවෙච්ච තවත් කතාවක් තියෙනවා මාබින් පුවත්පතේ. මෙන්න මෙහෙම මේ චෝදනාව කරන්න සමාජවාදී කාන්තා සංගමේ ජාතික සංවිධායකාව පිටරට සිරවුණු කතුන් අමතක කර ලෝකෙට මානව හිමිකම් මුජාරුව පාන එකම රට ලංකාව. මේ කියන්නේ කොරෝනා තත්ත්වයෙන් පිටරටවල කඳවුරවල සිරවී සිටින කාන්තාවන් ගෙන්වා ගැනීම සඳහා වර්තමාන රාජ්‍ය කටයුතු කරන්නේ නැහැ කියලා තමයි මේ චෝදනා කරන්නේ. තොරතුරු වාර්තා කරන්නේ අනුරාධා හේරත් අද මවබිම ජාතික පුවත්පත වෙනුවෙන් තොරතුරු වාර්තා කරනවා. දැන් සුව ඇමතිනිය සුව ලබා වැඩ පටන් ගත්තා විතරයි ඊයේ මහා කලබලයක් ඇති වුණා අමාත්‍යාංශයේ ඉදිරිපිට. අද වාර්තා කරලා තියෙනවා මේ කලබලය ගැන මවබිම පුවත්පත මෙන්න මේ විදිහට. සෞඛ්‍ය සේවකයෝ අමාත්‍යාංශයට කඩා වදිති කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. එල්ලිම් 14 නොදුන්නොතින් අකණ්ඩ වර්ජනයක් කියලා අද තොරතුරු වාර්තා කරලා තියෙනවා ජේටි ද සිල්වා. දින 14ක් තුල තම එල්ලිම් වලට යහපත් ප්‍රතිචාර නොලැබුණොත් අකණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පවසති කියලා තමයි අද ඡායාරූපත් එක්කම තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දැන් පුළුවන් කට්ටියගේ උණුසුම් තත්ත්වය අපිට බලා ගන්න. කොහොමද ගියේ ආරක්ෂක නිලධාරීන් පාලනය කර ගන්න පුළුවන් වුණාද? උණුසුම කොයිතරම් දරුණු වුණාද කියලා අපි බලලායිමු. සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියට ඇතුළු වූ විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා. පසුව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමේ නියෝජිතයින් දස දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව ගුණසිංහ මහතා ඇතුළු පිරිසක් සමග තම ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වුණා. පැය 3ක් පමණ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමේ නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඒ සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දුන්නා එතුමාට මැදිහත් වෙලා විසඳන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණයක් සම්බන්ධයෙන්. ඒ වගේම අනිකුත් ප්‍රශ්න මෙතුමාලාට විසඳන්න බැරිලු ඒක දේශපාලන අධිකාරිය තීන්දු තීරණ ගන්න ඕනලු. විශේෂයෙන් මේකදී අපි මතු කරා අපිට ඇමතිවරයා අවශ්‍යයි මෙතන සාකච්ඡාවට කියලා. නමුත් අපිට වඩා එතුමාට අද වැදගත්ලු පාකිස්තානයෙන් එන රාජතාන්ත්‍රිකය පිළිගන්න යන්න ඕනලු. අපි කියනවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සූදානම් නැත්නම් උත්තර ගන්න විදිය අපි දන්නවා. දැන් මේ සියලු දේවල් මේ විදිහට සිද්ධ වෙද්දී ඉල්ලීම් වෙනුවෙන් තමයි හැමෝම හනනගන්නේ. ඉල්ලීම් ලබා නොදුන්නොත්ින් නැති වෙන උණුසුම තමයි ඔය අපි දැක්කේ. සෞඛ්‍ය සේවකයන් කියලා කියන්නේ අපිට ඔවුන්ගේ සේවය වචනයෙන් කියලා නිම කරන්නට බෑ. දෙන්න පුළුවන් ඉල්ලීම් දෙන්න පුළුවන් නම් හොඳයි. ජනාධිපතිතුමා කියනවා මෙන්න මේ සෞඛ්‍ය අංශය සම්බන්ධයෙන් මෙන්න මෙහෙම කාරණයක්. රැකියා ලක්ෂ්‍ය වැඩසටහනට බඳවාගත් අය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැහැ. අද දිනමින පුවත්පත තමයි තොරතුරු වාර්තා කරන්නේ. රැකියා ලක්ෂ්‍ය වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරා කියලා අද දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි විරාමයක් අරගෙන එමු. තවත් හොඳ හොඳ දේවල් ටිකක් තියෙනවා ජාතික පුවත්පත් වලින් ඔබට කියන්න. විරාමයක් ගමු.
විරාමෙන් පස්සේ ඔබ නැවතත් පත්තරේ විස්තරයේ සමගින් දැන් තියන්න හදන උද්ඝෝෂණයක් ගැන මෙන්න මෙහෙම තීරණයක් දීලා කොටුව මහේස්ත්‍රාත්වරයා. ශැංග්‍රිලා අසල උද්ඝෝෂණයේදී නිරෝධායන නීති කැඩුවොත් පොලිස් බලතල යොදවන්න කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ කියයි. සුභාෂිනී සේනානායක ලියයි. මෙරටට පැමිණි පාකිස්තානු අගමැතිවරයාගේ සහ අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානය යොමු කරවීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් වකීම්, මොජිබ රවුමාන්, එස් එම් මරික්කරණයගේ අනුබලය යටතේ කොවිඩ් මරණ භූමදානය සම්බන්ධයෙන් කොළඹ ශැංග්‍රිලා හෝටලය අසල සිදු කිරීමට යන උද්ඝෝෂණයේදී කොවිඩ් නිරෝධායන නීති නොතකා වැරදි සිදු කරන්නේ නම් පොලිස් බලතල අනුව ක්‍රියා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළා කියලා තමයි දිනමෙන පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. දිනමෙන පුවත්පතේම තවත් සිරස්තලයකට යන්නේ අපි අර ඊයේ කිව්වා දෙමළ ජාතික සභාවක් පිහිටුවීමක් ගැන උතුරෙන් ඇහිච්ච කතාවක්. දෙමළ ජාතික සභාවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ සහය නැහැ. තොරතුරු වාර්තා කරන්නේ දිනමෙන පුවත්පත. දෙමළ පක්ෂ එකතු කොට පිහිටුවීමට යන දෙමළ ජාතික සභාවට දෙමළ ජාතික ජනතා පෙරමුණ TNPF කිසිවිටකත් සහය ලබා නොදෙන බව එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වරාසා ගජේන්ද්‍රන් කිව්වා කියලා ඔන්න අද තොරතුරු වාර්තා කරලා තියෙනවා දිනමෙන ජාතික පුවත්පත ඔවුන්ගේ අනුස්සරස්ථලයක් ලෙසින්. බැඳුම් කරේ කාලකින් නේද ඇහුනේ. දැන් කතා වෙන්නේත් නෑ වැඩිය. වංචාවත් යට ගිහිල්ලා දන්නේ නෑ. බැඳුම් කර වංචාවෙන් ආර්ථිකයට කෝටි 14,500ක් පාඩු වෙලා කියලා රාජ්‍ය ඇමති කබ්රාල් මහත්තයා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා. බැඳුම් කර වංචාවෙන් ආර්ථිකයට කෝටි 14,500ක් පාඩු වෙලා වෝහාරික විගණනෙන් හෙළි වුණා රාජ්‍ය ඇමති කබ්රාල් මැති සභේදී කියයි කියලා සුජිත් තේවාචූලිගේ අංජුලමහික වීරරත්න තොරතුරු වාර්තා කරනවා. මේ වංචාවේ මහමොලකරු වූ මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගත යුතු වුවත් ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන ගැන තමා සෑහීමකට පත් නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. රාජ්‍ය අමාත්‍යවරයා විතරක් නෙමෙයි බැඳුම් කර සිද්ධිය ගැන විපක්ෂයත් ඔන්න සෑහීමකට පත්වන්නේ නැල්ලු. විපක්ෂයෙන් නැගෙන හඬක්. බැඳුම් කර වංචාවේ සම්පූර්ණ වාර්තාව හැකිනම් එළියට දාන්න. මෙහෙම කියන්නේ වසන්ත සමරසිංහ. කවුද දිනුම් සම්මන්ත්‍රණ මාලාවේදී තමයි කියලා තියෙන්නේ. ජනතාව සතු තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කරන්න එපා. ගෝඨාභය එද්දි ගොඩක් අය හිතුවේ වැඩෙක් කියලා. බැඳුම් කර වංචාවේ සම්පූර්ණ වාර්තාව හැකිනම් එළියට දාන්න කියලා තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. මම නැවත වතාවක් එන්නේ ලංකාදීප පුවත්පතට රංජන් ගැන කතාවක් තියෙනවා. මෙන්න මෙහෙම කතාවක් තමයි තියෙන්නේ. රංජන් ගැන උසාවියේ නිශ්චිත තීන්දුවක් එනතුරු මැති සභේට කැඳවන්න බෑ. මේ ගැන දැන් අපි පහුගිය දවස්වල පත්තරවලින් තොරතුරු කිව්වට පස්සේ කවුරු ගණන් ගත්තෙත් නැහනේ. සිරදඬුවම් නියමව සිටින රංජන් රාමනායක සම්බන්ධයෙන් අධිකරණයේ නිශ්චිත හා පැහැදිලි තීරණයක් දෙනකන් ඔහු මැති සභේට කැඳවිය නොහැකි බව කථානායක මහින්දියාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට කිව්වා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. රංජන් රාමනායක කරපු දේවල් වලට බරපතල වැඩ සහිතව වසර 4ක සිරදඬුවමක් නියම කරලා තමයි තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ තීන්දුව ගැන ආයෙ කොහෙට ඇපීල් කරන්නද නේද? දැන් සමහර නඩු තීන්දුව අල්ලගෙන එයාට හොඳ නම් මට බැරියයි, මටත් පුළුවන් එයාට පුළුවන් නම් කියලා වගේ කතා කියන්නේ නැතුව නීතිය අනුව බැලුවතින් බෑ නේද කියන එක තේරුම් ගන්නට ඕනේ. කථානායක ඔය කියලා තියෙන්නේ රංජන් ගැන උසාවියේ තීන්දුව දෙනකන් එයාට එන්නට බෑ පාර්ලිමේන්තුවට කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් වැඩ නෙවෙන කරේ නේද? දැන් ඉතින් එන එකක් ගැන කතා කරලා වැඩකුත් නැහැ. අපි යන්න හදන්නේ ශානිගේ නඩුව ගැන කියන්න. අද පුවත්පතේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ශානි ඇතුළු දෙදෙනෙක් අප ඉල්ලු නඩුවෙන් විනිසුරු මේනකා ඉවත් වෙයි. බුද්ධිමාල් රුබේරු තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පා මහාධිකරණය ලබා දුන් තීන්දුව ප්‍රතිචෝදනය කොට තමන්ට ඇප නියම කරන්නේ ඉල්ලමින් රිමාන්ඩ් භාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ගොනු කර තිබෙන මේ පෙත්සම් විභාග කිරීමට පත් කළ අභිහචන අධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉවත් වෙලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ අද පුවත්පත ඔවුන්ගේ අනුසරස්ථලයක් ලෙසින්. වැරදි කරන්න කලින් හිතුවනම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. වැඩි කරාට පස්සේ ප්‍රතිඵල ඉතින් විඳින්නට සිද්ධ වෙනවා. අපි දැන් යන්නේ දිවයින පුවත්පතට. විභාග ගැන මෙන්න මෙහෙම කතාවක් තියෙනවා දිවයින ජාතික පුවත්පතේ. විභාග වෙබ් අඩවි වලින් ප්‍රවේශ පත්‍රය ලබා ගන්න. ප්‍රවේශපත් නොලැබුණු සාමාන්‍ය පෙළ පෞද්ගලික අයදුම් කරුවන්ට දන්වයි. අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පෞද්ගලික අයදුම් කරුවන් වෙත මෙතෙක් ප්‍රවේශ පත්‍ර ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් ඒ ප්‍රවේශ පත්‍ර ලබා ගන්න පුළුවන් කියලා ඔන විභාග කොමසාරිස්වරයා කියනවා කියලා තමයි දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දැන් කෘෂිකර්ම අමාත්‍යතුමා හාල් ගැන වී ගැන ලොකු බලාපොරොත්තුවක් දීලා තියෙන්නේ. වී ගැන අද කතාවක් තියෙනවා අද පුවත්පතේ ලොකු අකුරෙන් ලියලා බලන්න මොකක්ද කියලා. වී මිලදී ගැනීමට නව ක්‍රමවේදයක්. තෙත වී රුපියල් 46යි
වියලි නාඩු රුපියල් 52යි වියලි සම්බර රුපියල් 54යි කියලා තමයි ඉන්දික හේවා විතරන තොරතුරු වාර්තා කරලා තියෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමයි මේ වීමේල් දිය ගැනීම මේ නව ක්‍රමවේදය ගැන කියන්නේ. එතුමා කියන කොහොම හරි මේ සහල් මාෆියාව කඩනවා කියලා. හැබැයි ගොවීන් කියන්නේ මේ කියන ගණන් වලට වඩා වැඩියෙන් පෞද්ගලික මෝල් හිමියන් වී ටික ගන්නවා. එතකොට ඕනම කෙනෙක් බලන්නේ වැඩිපුර හම්බෙන තැනට වී ටික දෙන්න. ඒ නිසා මීට වඩා සාධනීය සහ හොඳ ක්‍රමයකට ගියෝතින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඒ කියන්නේ සහල් මාෆියා විසඳ ගන්නට පුළුවන් වෙයි. දැන් අර විහාර හා දේවාලගම් පනත ගැන අධිකරණ ඇමතිතුමා කිව්ව කතාවට තනින් තනින් චෝදනා එල්ල වුණා, විරෝධතා එල්ල වුණා. අද දිනමින පුවත්පතේ තියෙනවා ඒ සම්බන්ධයෙන් කතාවක්. මෙන්න මේ විදිහට. පෞද්ගලික නීතියක් ලෙස සලකා විහාර සහ දේවාලගම් පනත ඉස්ලාම් ආගමික නීති සමග සමකල නොහැකි. මෙහෙම කියන්නේ කවුද බලන්න. විහාර දේවාලගම් නීතිය පෞද්ගලික නීතියක් ලෙස සලකා ඉස්ලාම් ආගමික නීති සමග එය සමකිරීමට නොහැකි බව අස්ගිරි පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසති කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. අධිකරණ ඇමතිවරයා එවැනි යම් සමකිරීමක් සිදු කිරීමට කටයුතු කිරීම පිළිබඳව කනගාටු වන බව උන්වහන්සේ කිව්වා කියලා අද වාර්තා කරලා තියෙනවා දිනමින පුවත්පත. දැන් ඔබට මතක ඇති මේ ලංකාවට ඇවිල්ලා ඡන්දේ ඉල්ලනවා ලංකාවේ ආණ්ඩුවක් පිහිටවනවා කියලා ටිකක් ලොකු කතාවක් කිව්වා බීජේපී එහෙම නැත්නම් ಭಾರತೀಯ ජනතා පක්ෂය ඉන්දියාවේ. දැන් ඒ කිව්ව ප්‍රකාශය ගැන ලංකාවේ ඉපදිලා ලංකාවේ හැදිලා ලංකාවේ දේශපාලනය කරපු කෙනෙක් මෙන්න මෙහෙම කතාවක් කියනවා බලන්න. ලංකාව ප්‍රාන්ත දෙකකට බෙදී යම වළක්වන්න බැරිලු. කොහොමනම්ද ශ්‍රී ලංකාව තුල බීජේපීට දේශපාලනය කිරීමට ඉඩ දෙන්නේ නැතිනම් මේ විදිහට මේක මේ දෙකට කැඩිලා රට දෙකට කැඩිලා යන එක වළක්වන්න බෑ කියලා සඳහන් කර තිබෙන්නේ ශිවාජු ලිංගම්. දන්නව ඔබ දන්නවා ශිවාජු ලිංගම් කියන්නේ හිටපු මන්ත්‍රී කෙනෙක් එම් කේ ශිවාජු ලිංගම් නේද? උතුර යම් යම් කල්ලි පෝෂණය කරමින් අන්තවාදයේ ත්‍රස්තවාදයේ නැවත වතාවක් ඇති කරන්න උත්සාහ කරන පිරිස තමයි මේ වගේ කතා කියන්නේ. බීජේපීට පුළුවන් නම් අපේ රටේ ඇවිල්ලා දේශපාලනය කරන්න නේද? අපිටත් ගිල්ල හේ දේශපාලනය කරන්න තියෙන්නේ. එහෙම බෑ ව්‍යවස්ථාවට අනුව. අපි එන්න හදන්නේ ලංකාදීප පුවත් පතට ආණ්ඩුවට එල්ල වෙන චෝදනාවක් ඉමිතියස් බාකිර්මාකර් මහතාගෙන් විපක්ෂයෙන්. විදෙස් පිළිවෙත මොන්ටිසෝරි දරුවන්ගේ ක්‍රීඩාවක් වගේලු මේ ආණ්ඩුවේ. දේශප්‍රේමී ලේබලිය ගහගෙන හිටියට රටේම තිබෙන්නේ වැනෙන ප්‍රතිපත්තියක්. මොන්ටිසෝරි දරුවන් ක්‍රීඩා කරනවාක් මෙන් වත්මන් රජ යටතේ රටේ විදේශ ප්‍රතිපත්තිය සකස් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියස් බාකිර්මාකර් මහතා කොළඹදී කිව්වා කියලා තමයි අද මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දැන් අද විරාමය ගන්නට කලින් තවත් පුවත් කිහිපයක් තියෙනවා ඔබට කියන්න. මේකත් මේ ජිනීවාත් එක්කම ඇදිලා ආපු එම නැත්තම් LTT කොටි ඩයස්පෝරාවේ බලල් අත්වල ක්‍රියාකාරීත්වය ගැන කියවෙන කතා ටිකක් පටන් ගන්නේ කඳුළු කතාවකින්. සුමන්දිරන්ට ජිනීවා කඳුළු වැටිලා. දිනසෙන රතුගමගේ තමයි ලියන්නේ. ජිනීවා මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාවට එරෙහිව තදින් කටයුතු කරනු ඇති බවට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ තබා තිබූ විශ්වාසයේ මේ වන විට පහව ගොස් ඇති තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවලු. මේ වාර්තාව කිසිදු බල රහිත වාර්තාවක් කියලා ඔන්න සුමන්ත්‍රණ මහත්තයා කිව්වා කියලා අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. දැන් ඔන්න කඳුළු වැටෙන්න පටන් අරගෙන නේද? රටට එරෙහිව එල්ල කරපු චෝදනා ටික ටික පුහු බවට පත් වෙද්දී කඳුළු වැටෙන්නේ රටට එරෙහි කට්ටියට තමයි. දැන් අපේ රටේ ඉන්න බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය එක පක්ෂකට අයිති කෙනෙක්වත් යාපනයට අයිති කෙනෙක්වත් නෙවෙයි. එයා මුළු ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කරපු මහකොමසාරිස්වරිය. දැන් බලන්න ඇයගේ ක්‍රියාකාරීත්වය. ශ්‍රී ලංකාව සම්බන්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් වන යෝජනාව ජයගත යුතුයිලු. ජයගත යුතුයි කියලා කාටද කියන්නේ? දෙමළ ජාතික සන්ධානයට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය කියයි. මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම රට ඇතුළු රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව යෝජනාව ජයගත යුතු බව කියන මේ දැඩි ස්ථාවරයේ සිටින බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය දෙමළ ජාතික සන්ධානයේ හමුවේ ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ඇයව පත් කරන්න තිබ්බේ නම් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය කියලා නෙමෙයි, දෙමළ ජාතික සන්ධානයේ හෝ යාපනයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය කියලා තමයි පත් කරන්න තිබ්බේ නේද මේ කරන වැඩත් එක්ක. දැන් අපි එන්නේ තවත් සිරස්තලයකට. ලංකාදීප පුවත්පතෙන් තමයි ඒ උපුටා ගැනීමත්. දැන් ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා සහ මුලින්ම නැති කරලා බොහෝ කාලයක් වෙනවා. හැබැයි ඒ ත්‍රස්තවාදියාවට නැවත පණ දෙන්න උත්සාහ කරන අය ඕනතරම් තැනින් තැනින් වාර්තා වෙනවා මේ එහෙම තරුණයෙක් ගැන. බලන්න අන්තර්ජාලය ඔස්සේ LTT පිම්බූ තරුණයෙක් අත්අඩංගුවට කියලා තමයි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ ලංකාදීප ජාතික පුවත්පත. ශ්‍රීනත් ප්‍රසන්න ජයසූරිය තමයි තොරතුරු ගෙන එන්නේ. අන්තර්ජාලය ඔස්සේ LTT සංවිධානය ප්‍රවර්ධනය කළ 25 වැනි තරුණයෙකු කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාෂය විසින් වත්තල ප්‍රදේශයේදී පෙරේදා සැකපිට අත්අඩංගුවට ගත් බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේ.
ඔන්නෝම තමයි කතා ටික සිද්ධ වෙන්නේ. තැන් තැන් වල කොටි පොල්ලි තවමත් තියෙනවා. ඒක තමයි බරපතල තත්ත්වය. ඒ තත්ත්වයේ උඩ තමයි ජාත්‍යන්තරිනුත් මේ කොටි හිතවාදීන් අපේ රටට එරෙහිව යම් යම් යෝජනා ගේන්නේ. තත්ත්වය බරපතල තත්ත්වයක තියෙන්නේ. විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් වෙලා මේවට උත්තර දීම අනිවාර්යෙන් සිද්ධ කළ යුතුයි. විදේශ ඇමතිවරයා මේ දේවල්ට උත්තර දෙන්නට යන්න කලින් මහා සංඝරත්නය හම්බ වෙන්නත් ගියා. ඒ ගියපු අවස්ථාවේදී මහා සංඝරත්නය පළ කළ අදහස් සහ ඇමතිතුමා ලංකාවෙන් යන්න කලින් මොනවද කිව්වේ කියලා අපි දැන් බලලායිමු. දිගින් දිගටම ජාත්‍යන්තර ප්‍රශ්න තව එනවා ඉස්සරහට. අපි ඒව නොදෙන ඉන්නව නෙවෙයි. හැබැයි රජියත් ඒව කල්පනා කරලා අර වඳුරු ගෙවල් හදන්න වගේ වැස්ස කාලෙට කොලාත්ත කඩාගෙන ඇවිල්ලා ඔළුවට තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේකට ස්ථීරසාර වෙනම ආයතනයක් පිටවල විදේශ අමාත්‍යාංශයට බද්ධ කළා. ඒකට දේශප්‍රේමී මිනිස්සු පත් කළ බෝනගෙන් කාර්යෝ නෙවෙයි. මේ බෝනගෙන් කාර්යොත් එක්ක කරන්න බෑ මේවා. මේ රට රැක ගන්න මේ රටේ අක්මුල් හඳුනගත්ත මිනිස්සු ඉස්සරහට ගන්න කියලා ආණ්ඩුවටත් මතක් කරනවා. අපි මේ ආණ්ඩුව හදන්න මුල් වෙච්ච. හැබැයි බුද්ධා මේ විහාර දේවාල ගම්පනක නමේනි වදන්තිය බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරන අතර ප්‍රමුඛස්ථානයේ පිරිනමන්නේ කියන වදන්තිත් පොඩි පොඩි ප්‍රශ්න ඇති කරනවා. දැන් ඒවට ලේස්තු වෙන්න එපා. මේ කැබිනට් එකේ ඉන්න ඇතැම් අයට මම කියන්නේ ගැටුම් ඇති කරන්න වචන පාවිච්චි කරන්න එපා. මේ ආණ්ඩුව අරන්දුනේ සිංහල බෞද්ධයෝ. ඒක බොරු නෙවෙයි. ඒක මතක තියාගන්න ඔය ඉන්න අනිත් ඇමතිවරු. මොඩ කතා කියන්නේ රට ඇතුළේ. ඒකට අපිටත් වේදනාවක් තියෙන කොට අපි නෙගටිව්. නෙගටිව්ල අපි පටන් ගන්න. ඒ වචන මේ ආණ්ඩුවට මම කියන්න ඕන. ආදරයට කියන එක හතරක් විදියට හිතනවනම් ඒක කමක් නැහැ. සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපිට අංකොම් පාන්න එපා. ඕන කපුටෙක් අපේ ඔළුවටින් ගියාට කමක් නැහැ. හැබැයි කූඩු ගහන්න විතරක් අපේ තානාපති කාර්යාලය තමන්ට ඉෂ්ට කළ හැකි කර්තව්‍ය ඉෂ්ට කරමින් තිබෙනවා. ලංකා අනුක්‍රමයේ ඉෂ්ට කරන්න බැරි දේවල් කරන්න කියලා අපිට පිටරටට බාර දෙන්න බෑනේ. යෝජනාව නම් තවම ඉදිරිපත් කළා නැහැ. ඉදිරිපත් කළා තියෙන වාර්තා විතරයි. යෝජනාව ගේන බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යතුමා ඊයේ සමුළුව ඇමතලා කිව්වා. ඉතින් ඒ ගේන යෝජනාව වගන්ති මොකද්ද තියෙන්නේ මොකද්ද කියලා බලලා පිළිතුරු දෙන්න අපේ කකුල් දෙකෙන් හිටගෙන ධනෙන් වැටෙන්නේ නැතුව පුළුවන් බව ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් අපි ප්‍රකාශ කරනවා. අමජතුමා ටිකක් හිනා වෙලා කිව්වට මේ විදේශ නිලධාරි රාජතාන්ත්‍රික නිලධාරීන් මේ වැඩේට 100%ක් සූදානම් කියලා යම් යම් තැන්වලින් අපට තොරතුරු වාර්තා වෙනවා. තවමත් ඔවුන් 100%ක් මේ සඳහා සූදානම් වෙලා වැඩ කරන්නේ නැහැ. ජාත්‍යන්තර ඉදිරියේ අපේ රට ආරක්ෂා කර ගැනීම සඳහා කියලා. ඒ නිලධාරීන් ගැන හොයලා බලන්න ඕනේ. ඔවුන්ට වියදම් කරන්නේ අපේ රටෙන් අපේ රට බේරා ගැනීම සහ රටේ ප්‍රතිරූපය ගොඩනංවන්න. එහෙම කටයුතු කරන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක්. අපි කෙටි විරාමයක් ලබාගෙන ජාතික පුවත්පත්වල ඇතුළු පිටුවලට යමු. ග්‍රාමෙන් පස්සේ අපි යන්න හදන ජාතික පුවත්පත්වල ඇතුළු පිටුවලට ආරම්භයක් ගන්නවා. අද පුවත්පතේ නොන්න උද්දමනය අඩු වෙලාලු. 2021 ජනවාරි උද්දමනය 15ට සහල් පොල්, අමුමිරිස්, එළවලු, රතුළුණු, මාළු, පළතුරු, කහකුඩු, පොල් තෙල්, සියඹලා සහ වියළමිරිස් මිල ඉහළට, ලොකුළුණු, වර්තාපල්, බිත්තර, මඤ්ඤොක්කත් තියෙනවා. කුකුල් මස් මිල පහළට කියලා තමයි ශමිල පෙරේරා ලියන්නේ. උද්දමනය ඔන්න 2021 ජනවාරි නම් පහළ ගිහිලා කියලා තමයි තියෙන්නේ. දැන් බලන්න විගණකාධිපතිගෙන් හෙළිවුණු දෙයක්. රජයේ තැන්වලින්ම මේ දේවල් අහුවෙන එක තමයි වැඩි. 130ට තක්සේරු කර ගොඩනැගිල්ලක් 150ට රජයේ කාර්යාලයකටම කුලියට අරන්. රජයේ තක්සේරු විසින් මාසික කුලිය ලෙස රුපියල් 130ක මුදලක් නියම කර තිබූ ගොඩනැගිල්ලකට මාස 24ක කාලයක් තිස්සේ මාසකට රුපියල් 150ක කුලිය ගෙවමින් රජයට රුපියල් 2,13,00,000 අධික පාඩුවක් සිදු කළ ගනුදෙනුවක් පිළිබඳ රජයේ විගණකාධිපතිවරයා හෙළි කරලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. මං කියන අමාත්‍යාංශය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු හිටපු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව අමාත්‍යාංශය සතු සියලුම ආයතන එක් ගොඩනැගිල්ලකට ගෙන මේ වැඩසටහනට අනුව මෙම කුලී ගොඩනැගිල්ල කුලියට ගෙන ඇත්තේ 2016. ගොඩනැගිලි කුලී හුටපට ගොඩක් තිබුණු යහපාලන කාලෙම ගත් එකක් තමයි මේක. එන්න මාබ්මේ පුවත්පතේ තවත් ඇතුළු පිටු විස්තරයකට. රෝගීන් අනතුරු දැමූ සේවකීන්ට එරෙහිව මෙත් සිරසවනේ දොස්තරගෙන් පැමිණිල්ලක්. ලෙඩු දෙන්නෙක් මැරෙන්න යනවා යකෝ ඉක්මනට ඔක්සිජන් සිලින්ඩරයක් එවපල්ලා.
COVID-19 රෝගීන් නිසා අසාධ්‍යව දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපීම අඩාල කිරීමෙන් අසාධ්‍යව රෝගී ජීවිත අසාධ්‍ය වූ රෝගී ජීවිත කිහිපයක් මේ ජීවිත කිහිපයක් අහිමි වීමට තිබූ අවස්ථාව වෛද්‍යවරයෙකුගේ දැඩි කැපවීමෙන් වැළැක්වීමේ පුවතක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. යන්න හදන අද පුවත්පතෙන් ආනවිලුන්දාව පැත්තට මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ කඩුලාන පැල දහසක් ගැලවූ සැකකරුවන් සිව්දෙනේ කත්තරංගුවට ආරච්චි කට්ටුව ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ අක්කර 40ක භූමි ප්‍රදේශයක ලෝක තෙත්බිම් දිනයදා සිටවනු ලැබූ කඩුලාන ව්‍යාපෘතිය පැල දහසකට අධික සංඛ්‍යාවක් කිසියම් පිරිසක් විසින් ගලවා දමලා තියෙන ඕන හතර දෙනෙක් අල්ලලා කියලා තමයි කියන්නේ. ඉන්ධන පැල ටික ගලවනවා. ගස් ලොකු වුණාට පස්සේ තව තව වැඩවල ගස් ටික කපනවා. ඒ ගස් වෙනුවට පැල ඉන්දුවර පස්සේ පැල ටික ගලවගෙන යනවා. තව වැඩි කාලයක් යන කලින් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ අපේ රටේ. ගස් කොළන් නැති වෙලා. අපි යන්න හදන්නේ විදේශ පුවත් කිහිපයකට. පටන් ගන්නේ අපි ඇමරිකාවේ. ඇමරිකාවේ කොවිඩ් මරණ 550 කියලාද වාර්තා කරනවා අපි පුවත්පත. පසුගිය වසරේ පෙබරවාරි 6 වෙනිදා කැලිෆෝනියාවේ සැන්ටා ක්ලාරා නගරයේ පළමු කොවිඩ් මරණයේ වාර්තා වීමෙන් පසු ගත වූ වසරකට මදක් වැඩි කාලය තුල කොවිඩ් මරණ 500,000ක් වාර්තා වෙලා තියෙනවා ඇමරිකාවෙන්. මම එතනින් යන්නේ ඊශ්‍රායලයට. ඊශ්‍රායල් වෙරළ තීරයක් තාරවලින් වෙනසේ කණිත තෙල් නිෂ්පාදනයේ අතුරුඵලයක් වන තාර විශේෂයක් ගැඹුරු සාගරයේ සිට ඇදීම නිසා ඉතිහාසයේ දරුණුතම පාරිසරික ව්‍යසනයට මුහුණ දීමට ඊශ්‍රායලයට සිදු වෙලා කියලාද ඡායාරූපත් එක්කම තොරතුරු වාර්තා කරලා තියෙනවා. යන්නේ ඕස්ට්‍රේලියාවට. කියන හදන්නේ Facebook කතාවක්. Facebook යලිත් ඕස්ට්‍රේලියාවට. තම සමාජ මාධ්‍ය ජාලයේ අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවිය යුතු බවට යෝජිත නීතිය පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය සමග සාකච්ඡා සාර්ථක වූ හේයින් එම රටට අදාළ ප්‍රවෘත්ති පිටු යථා තත්ත්වයට පත් කරන බව Facebook ඊයේ නිවේදනය කළා. ඔන්න යලිත් Facebook ඔස්ට්‍රේලියාවට කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් හැමදාම මොනවාරි තියෙනවා කතා කරන්න ක්‍රිකට් ගැන. ඒ තරමට කතා කරන දේවල් තියෙනවානේ. දැන් බටරින්දේ කොදෙව් සංචාරය සඳහා පිටත්ව ගියා. පිටත්ව යනකම් තේරීම් කමිටුවක් නැහැ. පිටත්ව යන්න පෑ කිහිපයකට කලින් වේගපන්ද පුහුණුකරු යන්න යනවා එන්න බෑ කියනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක තමයි ගියේ. ඊයේ පාර්ලිමේන්තුවේත් මේ තත්ත්වය තුළ උණුසුම් වාතාවරණයක් ඇති වුණා. ටිකක් තදින් කතා කරා ක්‍රීඩා අමාත්‍යවරයා. අද මාබියන් පුවත්පතේ තියෙනවා මෙන්න මේ විදිහට ලොකු විස්තරයක්. වාස් කරපු දේ ගැන කනගාටුයි. ලෝකයේම අර්බුදයකට ලක්ව ඇති මොහොතක මූල්‍යවාසි පදනම් කරගෙන වාස්ගේ ඉල්ලාස්වීම කනගාටුවට කරුණක් කියලා ක්‍රිකට් ආයතනය කියද්දී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තමින්ද වාස් මෙහෙම කියනවා. මම කළ සාධාරණ ඉල්ලීම ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළා. කෙදිනක හෝ සත්‍ය ජයගනීවි කියලා. මෙහෙම කළේ නැත්නම් මම අස්වෙන්න කිව්වම ක්‍රිකට් බෝඩ් එක ඒ ප්‍රෙෂර් එකට ඔළුව නැමුවොත් හෙට තව පුහුණුකරුවෙක් කියාවේ මට මේක දුන්නේ නැත්නම් මාත් අයින් වෙනවා කියලා. ක්‍රීඩකයෙකු ඇවිල්ලා කිව්වොත් මට මේ ගාන නොගෙව්වොත් මම ගහන්නේ නැහැ කියලා අපි කොහොමද මේකට මෝණ දෙන්නේ? ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්න මේ වගේ උත්තරයක් තමයි අය පාර්ලිමේන්තුවේදී දුන්නා කියලා අද මාබ්මේ පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ අනුසරස්තලයක් ලෙසින්. දකුණෙන් බිහිවුණු අම්බලංගුණෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි උපුල් තරංග කියලා කියන්නේ. ලංකාවේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට කටයුතු කරා, නායකයෙක් විදිහට කටයුතු කරා. ඔන උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදියලා. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු සහ එක්දින නායකයෙකු වූ පුල්තරංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 2007 වර්ෂයේ ආරම්භ වූ ඔහුගේ ක්‍රිකට් දිවිය මේ විදිහට ජාත්‍යන්තර මට්ටමේ අවසානයක් දක්වා පැමිණියා කියලා තමයි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ අද පුවත්පත. අද පුවත්පතේම තවත් කාරණයකට තමයි මම එන්න හදන්නේ. ක්‍රිකට් නිලවරණය ගැන තියෙනවා මෙන්න මෙහෙම කතාවක් වාර්තා කරලා. රණතුංග පාර්ශ්වයෙන් මතිවනන්, නිශාන්ත සහ වර්ණපුර, ශම්මි පාර්ශ්වයෙන් ධර්මදාස, රවීන් සහ මොහාන් කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ මේ ක්‍රිකට් නිලවරණය ගැන. පැතුම් ශ්‍රී විජයරත්න ලියන කතාව. නිලවරණක් තියෙනවා, සංගම් තියෙනවා, සෑහෙන්න ඡන්ද තියෙනවා නේද? නිලධාරිනුත් ඉන්නවා, ක්‍රිකට් බෝඩ් එකකුත් ඉන්නවා. නැත්නම් ක්‍රිකට් විතරයි හරියට ලංකාවේ. බලමු මේසරේ තරඟ සංචාරයේ මොකක් වෙයිද කියලා. විරාමයක් අරගෙනමු. කාටුන් බලමු පස්සේ. කාටුන් අද පටන් ගන්නෙ මාපෙම පත්තරේට MD වීරරත්න අඳින කාටුනේ. මාර්සිපාලගේ අම්මට හම්බෙලා දේශපාලඥයෙක්. බේරගන්න බැරිම තැන දැන් ගස් මහන කරනවා. ඔබතුමාලා මොකද්ද කරන්නේ? අපි රහත් කරනවා. ගස් මහන කරන්න කලිනුත් රහත් වෙච්ච තැන් තියෙනවනේ. මහන වෙන්නත් කලින් රහත් වෙන ගසුත් තියෙනවා රටේ. දැන් ඔන්න සුවාරිසුත් ගිහිල්ලා ඉම්රාන් ඛාන් පිළිගන්න බලන්නකෝ. ඉම්රාන් ඛාන් බැහැපු ගමන් මල් මාල දාන්නත් කලින් කෙනෙක්ව හොයනවා. අද තියෙන්නේ ලංකාදීප පුවත්පතේ. කාවද හොයන්නේ?
මහින්ද කෝකිලාවේ නැද්ද? කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමිය තමයි හොයන්නේ. කියපු කතාවල හැටියට ඉතින් ඔහොම හොයලා නිකන් හිටියොත් ඇති නේද? අර භූම දාන ගැන කිව්වේ ලොකු කතාවක්. සරදම අද මොකක් කැනද? ඉම්රාන් ඛාන් එක්ක සැහෙන වේලාවක් සාකච්ඡා කළා කියලා දේශපාලඥයෙක් ඇවිල්ලා කියනවා. භූම දානය කරන හැටිද සර් සාකච්ඡා කරේ කියලා තමයි අහන්නේ. දැන් බලන්න අවන්ත ආටිකලන් දෙන කාටෝනේ දැන් එන්නද ලබා දෙනවා 60ට වැඩි කයට මුලින් දෙනවා කියලානේ කිව්වේ. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. එන්නත අරගෙන දේශපාලඥයින් දුවගෙන එනවා. 60ට වැඩි අය හිතනවා අනේ මට තමයි දෙන්න එන්නේ කියලා. නෑ. ඒගොල්ලෝ පාස් කරගෙන ගිහිල්ලා හිතවතුන් වගේකට දෙනවා කියලා තමයි අවන්ත ආටිකල ඇඳලා තියෙන්නේ මේ විදිහට. අද රාණගේ මහත්යයි කතාවක්. හිතවතෙකුට එන්නත දුන්න කියලා විදේශ රටක සෞඛ්‍ය ඇමති කෙනෙක් අස්වෙලාලු. මෙහෙනම් මොහොම වෙන්නේ නැහැ. ඇයි හිතවතුන්ට දෙන්නේ නැද්ද මෙහෙ? නෑ හිතවතුන්ට නොදී හිටියොත් තමයි ඇමතිකම ගහලා යන්නේ. ලංකාවේ හිතවතුන්ට නොදුන්නු දෙන් තමයි ඇමතිකම ගහලා යන්නේ. බලන්න බෙම්පියා බෙම්පියායි චාලියායි ගමනක් යනකොට පිළිරුවක් තියෙනවා. ටිකක් අපේ විමල් ඇමතිතුමා වගේ නේද? චාලිය අයියේ මේ මොකද්ද? ඔව ගණන් ගන්න එපා බෙම්පියෝ. වටෙන්ම නිකන් අර කුළු හරක් වගේ ඇවිල්ලා මේ පිළිරුව වටන්න උත්සාහ කරනවා කියලා තමයි අද ඇඳලා තියෙන්නේ. දැන් බලන්න මනසිපාලගේ තාත්තා යනකොට බන්දු ලැමතුමා වතුර අදිනවා. ඇයි ඒ? වතුර පිටරටට වික්කොත් හොඳට හොයන්න පුළුවන්. ආයේ නාන්න වගේ යන්නේ. නාන්න වගේ නෙමෙයි නේද? නෑව වගේද කොයිද කියලා අපිට හිතෙන්නේ. දැන් බලන්න මේ දවස්වල මුදලාලිලා අපිට පෙන්වන්නේ මොනවද දන්නවද? ඩොක් ටොක් වල තියෙන පෙන්වන දේ බලන්නකෝ. ආණ්ඩුවෙන් අඩු කරපු මිලට බඩු කියලා ඉල්ලනකොට මුදලාලිලා කළු කඩවල් මුදලාලිලා මොකද්ද කරන්නේ? සරමුස්සල තමයි අපිට පෙන්වන්නේ. ඕවා මේ දකින්න ඕන අපේ රටේ ඉන්න ඇමතිවරු. ඇමතිලාට පෙන්වනනම් හරි. ඒතර අඩු කළ දේ ගානට. දැන් මේ දවස්වල ගොවීන් කෘෂිකර්ම ඇමතිට එකක් කියනවා. ජනතාව වෙළඳ ඇමතිට තව එකක් කියනවා. වීමිල අඩු කරනු කියලා කෘෂිකර්ම ඇමතිට කියද්දි හාල් මිල අඩු කරනු කියලා වෙළඳ ඇමතිට කියනවා. ප්‍රශ්නයක් තමයි නේද? ඇතුළෙත් ගිනි පිටතත් ගිනි වගේ වැඩක් තමයි. අනේද කියන්නේ තලන් ලියනවා මෙන්න මෙහෙම. 100ට හාල් දෙමියයි පැනගෙන ආව නැත සිදු වුණේ කිසිවක් බන්දුල කීව. ගොවිකම් ඇමති දැන් එයි ගෙන යගදාව බලමුකෝ මහින්දා නන්දගේ කෙරුවාව කියලා තමයි බලන්නේ. ඇමතිතුමා කියපු දේවල් කරන්න වෙනවා. නැත්තං ඔන්න කාටුන් පටන් ගන්න තමයි යන්නේ. අද හිනාවැස්ස බලන්නකෝ විපක්ෂය කරන දෙයක්. දැන් මේ ආණ්ඩුව ජනතාව කබලෙන් ලිපට දැම්මා කියලා කියන ගමන් ටීවී එකට ඇවිල්ලා විපක්ෂය ජනතාව නැමති අතුරේ තමයි මේ යන්නේ. කඹේක යන්නේ කැරට් පෙන්න විපක්ෂය යනවා. කොයි වෙලාකාරෙදී වැටෙනවා ඉතින් ඕකෙන් නේද? ඒක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. මොකද්ද කියලා බලන්නකෝ. කවින්ද ජයවර්ධන කියනවා යහපාලන ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. ඉතින් ඔය කියන්නේ යහපාලන ආණ්ඩුවත් අසාර්ථකයි කියලානේ. ඔව් අසාර්ථකයි කියලා තමයි ඊ කියලා තිබ්බේ. දැන් බලන්න මේ දවස්වල විපක්ෂ නායකවරයාට වෙන වැඩක් නැහැනේ. පහුගිය දවස්වල රනිල් වික්‍රමසිංහ කියන බෝඩ් එක අල්ලන් දැඟලුවා. දැන් මේ දවස්වල මොකද කරන්න කියලා බලන්නකෝ. රංජන් කියන බෝඩ් එක උස්සගෙන විපක්ෂ නායකවරයා ගොඩ යන්න උත්සාහ කරනවා. දැන් මෙන්න මේකයි වැඩේ. අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරපු පිරිසනේ මේ ඉන්නේ. ඒ අධිකරණයේ ස්වාධීනත්වයෙන් ලබා දුන් තීන්දුවක් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ බරපතල වැඩ සහිතව වසර 4ක සිරදඬුවමක්. එහෙම තියෙද්දි විපක්ෂ නායකවරයා මොකුත් දන්නේ නැති තොත්ත බවා වගේ ඇවිල්ලා එක එක ඉල්ලීම් කරනවා. දැන් මෙහෙම කරන්න තිබ්බේ දැන් නෙමෙයි. නියෝජ්‍ය නායකයා විදිහට ඇමති පට්ටම් දරපු කාලේ ඔය කියන ඔය බෝඩ් වල තියෙන නම් වල ඉන්න අයට එරෙහිව විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන ඒ දවස්වල කටයුතු කරා නම් ඔහොම වෙන්නේ නැහැ නේද? ඒ කාලේ දැක්කේ නැහැ. දැන් ඉතින් බොරුවට නිකන් කෑ ගහනවා. දැන් ඒතුමයි වජිර අබේවර්ධන මහත්තයා ගමනක් ගිහිල්ලා. රනිල් ආවොත් ලංකාව ආසියාවේ බලවත්ම රාජ්‍ය වෙනවා කියලා මානසික රෝහල ඉස්සරහා ඉඳගෙන ටිකක් මානසික මට්ටම අඩු පුද්ගලෙක් කෑ ගහනවා. ඒතර වජිර මහත්තයා පෙන්නලා කියනවා දැක්කද මං කිව්වේ නැද්ද? ජනතාව කියන්නේ රනිල් ආවොත් ලංකාව ආසියාවේ බලවත් රට වෙනවා කියලා. ජනතාව නෙමෙයි කියන්නේ. මනසින් ටිකක් කඩු අයලු කියන්නේ. දැන් පාස්කු ප්‍රහාරය කියන පන්දුව කාට දෙන්නේ බලන්න. පන්දුව නෙමෙයි මේක. දැන් පිපිරෙන්න ආසන්න බෝම්බයක් වෙලා තියෙන්නේ. දැල ආරක්ෂා කරගන්න ඉන්නේ කවුද කියලා බලන්නකෝ. තරු විසි වෙලා මෛත්‍රීපාල සිරිසේන පැත්තකට වෙලා හේතුවක් දාගෙන නේද සැපේ ඉන්නව රනිල් වික්‍රමසිංහ. හැබැයි ඉතින් ඔය ගිහලා බෝලේ වදින්න ඕන දෙන්නටම බලන්න නේ. වැරදි කරා නම් දඬුවම් ලබන්න එපැයි. ෆේස්බුක් මෙන්න මෙහෙම තියෙනවා.
විපක්ෂය සමහර මන්ත්‍රීවරුන් නම් කියන්නේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සැබෑ හොරුන් වසන් කරන්න හදනවා කියලා. අනේ ඔව්. ඒගොල්ලෝ තොත්ත බබාලානේ. දැන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කතා කරන ඒගොල්ලෝ තොත්ත බබාලා. ඒගොල්ලෝගේ කාලේ නෙමෙයිනේ මේ ප්‍රහාරය සිද්ධ වුනේ. මේ ප්‍රහාරය සිද්ධ වෙච්ච කාලේ ආණ්ඩු කරේ ඒගොල්ලෝ නෙමෙයිනේ. ඒගොල්ලෝ තොත්ත බබාලා. දවසේ පද හතරෙන් අවසන් කරන්න හිතුවා. වාර්තාව කළු ඉරිදා ප්‍රහාරයේ කියවා බලන කමිටුව පත් වෙලා තියේ. නිමකල මහ පොතකි වෙහෙසී දිවාරයේ එහි පිටු ගැලවෙතැයි රට සිටිනවා බියේ. නිසා අපි කියන්නේ ජනාධිපතිතුමනි, ඒ වගේම රජයේ ප්‍රබල අමාත්‍යවරුනි, පිටු ගැලවෙන්න නොදී මේ කාරණේ අසාධාරණ ලක් වූ අයට සාධාරණේ ඉෂ්ට කරන්න. මට මගේ අම්මා තාත්තා නැති වුණොත්, මට මගේ සහෝදර නැති වුණොත් දැනෙන වේදනාව දන්නේ මම විතරයි. ඒ වගේම තමයි ඉන්න ඔබ. ඔබට ඔබේ සමීපය නැති වුණ දවසට තමයි මේ වේදනාව දැනෙන්නේ. ඒ වගේ කී දෙනෙක් නම් දුක් විඳිනවද? අනිවාර්යෙන්ම මේ වැරද්දට අනුබල දුන්න අයට, මේ වැරද්ද දැක්කේ නැහැ වගේ හිටපු අයට, තමන්ගේ රාජකාරිය පැහැර හැරපු නිසා පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා නම් ඒ අයට අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි මේ රට තුළ. ඒ ගැන මතක් කරන ගමන් අපි ගිහින් එන්නම්. හෙටත් මේ විදිහට පත්‍රවල සියලු විස්තර අරගෙන අපි එනවා ඔබගේ ආලින්දයට. ඒත් එක්ක ඔබට සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න.